මුලින්ම බලමු කන්‍යා පැටලිය කියන්නේ මොකක්ද කියලා. කන්‍යා පැටලිය කියලා කියන්නේ යෝනි මාර්ග විවරය වටා තියෙන ශ්ලේෂ්මල පටකයෙන් සෑදුණු ඉතා තුනී පටලයකට. මේකට අපි හයිමන් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. කන්‍යා පැටල වර්ග පහක් තියෙනවා. පළවෙනි වර්ගය ඇනියුලර් හයිමන්. මේකෙදි කන්‍යා පැටලය යෝනි මාර්ග විවරය වටා රෞමක ආකාරයෙන් පිහිටා තියෙනවා. මෙහිදී රෞම ආකාරය වෙනස් වෙනවා සංවින්දනය කිරීමේදී ඒ වගේම ලිංගික ක්‍රියාකාරකම් කිරීමේදී. දෙවන ආකාරය ක්‍රිබ්ඩිෆෝම් හයිමන්. ඒ කියන්නේ සිදුරු ආකාර කන්‍යා පැටලිය. මෙහිදී කන්‍යා පැටලියේ කුඩා සිදුරු තියෙනවා. කාන්තාවක් ඔසප් වීමේදී එහේ සිදුරු හරහා රුධිරය යෝනියෙන් පිට වෙනවා. තුන්වෙනි ආකාරය සෙප්ටේට් හයිමන්. මෙහිදී කන්‍යා පටලය තීරුවක් ආකාරයට තමයි යෝනි මාර්ගය හරහා තිබෙන්නේ. මෙම පටලය ඍජුයි ඒ වගේම ගොඩක් ඝනකම්. හතරවෙනි ආකාරය යෝනි මාර්ගය කන්‍යා පටලයෙන් සම්පූර්ණයෙන් වැසී පවතිනවා. ඒ නිසා ඔසප් වීමකදී රුධිරය පිටවීම ඉතා අපහසුයි. මෙහිදී අනිවාර්යයෙන්ම සැත්කමකින් මෙම කන්‍යා පටලය ඉවත් කරන්න සිදු වෙනවා. එහෙම නැත්නම් යෝනිය තුල රුධිරය එක්ස්ප්‍රෙස් වෙලා කාන්තාවන්ට සෞඛ්‍යමය ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආසාදින වීම වගේ. මෙවැනි කන්‍යා පටලයක් පිහිටන්නේ ලෝකයේ කාන්තාවන්ගෙන් 1%ක් හෝ 2%කට පමණයි. පස්වෙනි ආකාරය පේරස් ඉන්ට්‍රොයිටස්. මෙහිදී කන්‍යා පටලය අඩ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම නැති වී ගොස් තිබෙනවා. උපතේදීම කාන්තාවකගේ කන්‍යා පටලය මෙහෙම නැතිවීම ඉතා සාමාන්‍යයි. නමුත් දරුපතිකදී කොහොමත් කන්‍යා පටලය සම්පූර්ණයෙන්ම නැති වී යනවා. ඔබගේ කන්‍යා පටලය කැඩී තිබීමට හෝ හානි වී තිබීමට තවත් හේතුවක් තමයි ස්වම්වින්දනයේදී සෙක්ස් ටොයිස් ඇතුළු කිරීම, ඇඟිලි ඇතුළු කිරීම හා අනෙකුත් ලිංගික ක්‍රියාකාරකම් සිදු කිරීම. දැන් අපි බලමු ඔබගේ කන්‍යා පටල ආකාරය මොන වගේද කියලා පරීක්ෂා කරන්නේ කොහොමද කියලා. මේකෙදී ඔබට ටෝච් එකක් හා කණ්ණාඩියක් ආධාරයෙන් බලා ගන්න පුළුවන් ඔබගේ කන්‍යා පටල ආකාරය. මෙහිදී කන්‍යා පටලයේ කුඩා සිදුරක් හෝ කිහිපයක් තියෙන තුනී පටලයක් නම් ඒ කියන්නේ බොහෝ විට ඔබේ කන්‍යා පටලය කැඩී ගිහින් නැහැ. ඊළඟට කුඩා සලකුණු සහිත හානි වූ ආකාර තුනී පටලයක් නම් තියෙන්නේ ඔබගේ කන්‍යා පටලය බොහෝ විට බිඳී ගොස් තිබෙනවා. මේ ආකාරයෙන් ඔබේ කන්‍යා පටලය බිඳී ගොස් තිබෙනවා නම් ඒ කියන්නේ ලිංගික විකෘති වීමකින් තොරව ඔබේ කන්‍යා පටලය බිඳී ගොස් තිබෙනවා නම් ඒ තරම් සාමාන්‍ය දෙයක්. මොකද සමහර ගැහණුවයි ඉපදෙන්නේ කන්‍යා පටලයක් නොමැතිව. ඒ වගේම පළමු එකතු වීමකදී ශිෂ්ණය ඇතුල් කිරීමේදී ඔබගේ කන්‍යා පටලය කැඩී යාම නිසා රුධිරය පිට වෙනවා. ඒකත් ඉතාම සාමාන්‍ය දෙයක්.